ආචාර්ය ආනන්ද කුමාරස්වාමි විද්වතානන් ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරාසිය නාමයේ පතල කළ ශ්‍රේෂ්ඨ පඬිවරයෙකි. මෙතුමා වර්ෂ 1877 අගෝස්තු මාස 22 වන දින කොළඹ කොල්ලුපිටියේ පිහිටි රේන්ලන් නම් නිවසේදී උපත ලැබුවේය. මෙතුමාගේ පියා වූ ශ්‍රීමත් මුත්තු කුමාරස්වාමි ශ්‍රීමත් වෙන ගෞරව නාමයේ ලැබූ ප්‍රථම ආසියාතිකයා ලෙස හඳුන්වනු ලබයි. එසේම මෙතුමාගේ මව වූ එලිසබෙත් ක්ලේ බේබි එංගලන්තයේ කෙන්ටි වංශවත් පවුලක සමාජිකාවකි. මෙම මහා ප්‍රඥයාගේ නාමය වූ ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි යන්න සංස්කෘතියෙන් කිහිපයක මුසුවීම පිළිබිඹු කරයි. එනම් ආනන්ද යන්නින් පෙරදිග සංස්කෘතිය තුළ ප්‍රීතිය සතුට හඟවනු ලබන අතර කෙන්ටිෂන නම මෙතුමාගේ මව උපන් එංගලන්තයේ කෙන්ට් ප්‍රදේශය සිහිගන්වයි. එමෙන්ම කුමාරස්වාමි යනු කීර්තිමත් ද්‍රවිඩ පවුලකින් පැවතෙන මෙතුමාගේ පියාගේ පෙළපත් නාමයයි. මෙතුමාගේ මවට මෙරට දේශගුණික තත්ත්වයේ හිතකර නොවූයෙන් වර්ෂ 1878 අප්‍රේල් මාසයේදී බිලිදු ආනන්ද කුමාරස්වාමිද රැගෙන එංගලන්තය බලා යාත්‍රා කිරීමට සිදුව ඇත. එහෙන් ශ්‍රීමත් මුත්තු කුමාරස්වාමිද වර්ෂ 1879 දී එංගලන්තය බලා යාමට කටයුතු සූදානම් කර තිබිනි. එහෙත් වර්ෂ 1879 මැයි මාස 4 වන දින ශ්‍රීමත් මුත්තු කුමාරස්වාමි අභාවප්‍රාප්ත විය. එහෙන් එංගලන්තයේ වාසය කළ මෙතුමා වර්ෂ 1889 දී වයිට්ක්ලිෆ් විද්‍යාලයට ඇතුළත්ව තිබේ. පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී භූවිද්‍යාව සහ උද්භිද විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය හිමි කරගෙන ඇත. එමෙන්ම ආනන්ද කුමාරස්වාමි විද්වතාණන් වෙත වර්ෂ 1906 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මගින් විද්‍යාශූරී උපාධිය හිමි විය. අධ්‍යාපනය ලබන අතරතුර අවස්ථා කිහිපයකදී ලංකාවට පැමිණි මෙතුමා මෙරට තුල සිදු කෙරෙන භූවිද්‍යා පර්යේෂණ කිහිපයකට සහභාගී වී ඇත. එසේම ආනන්ද කුමාරස්වාමි විද්වතාණන් විසින් භූවිද්‍යා පර්යේෂණ ආශ්‍රයෙන් ඔන් සිලෝන් රොක්ස් ඇන්ඩ් ග්‍රැෆයිට් නම් ලිපිය ඇතුළු ශාස්ත්‍රීය ලේඛන ගණනාවක් රචනා කරන ලදී. මෙතුමා වර්ෂ 1903 දී ලංකාවේ ඛනිජ විද්‍යා පර්යේෂණ පිළිබඳ අධ්‍යක්ෂවරයා බවට පත්වීමෙන් පසු එම තනතුරේ රැඳී සිටිමින් පර්යේෂණ රැසක් සිදු කළ අතර ඛනිජ පිළිබඳ නව සොයා ගැනීමද සිදු කර තිබේ. මෙලෙස ශ්‍රී ලංකාව සිසාරා පර්යේෂණවල නිරත වූ මේ මහා විද්වතාණන් මෙරට සංස්කෘතිය හා කලා ශිල්ප පිළිබඳ අධ්‍යයනයට නැඹුරු විය. එහි අග්‍රගන්‍ය ප්‍රතිඵලය වූයේ පසු කලෙක මධ්‍යකාලීන සිංහල කලා යනුවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද මිඩීවල් සිංහලීස් ආර්ට් නම් කෘතියයි. උඩරට වාස්තු විද්‍යාව සහ කලා ශිල්ප පිළිබඳ අධ්‍යයනය කළ මෙතුමා අභාවයට යන කලා ශිල්ප සහ වාස්තු විද්‍යා නිර්මාණ ආරක්ෂා කර ගැනීම කෙරෙහි විශේෂයෙන් උනන්දු විය. ඒ අනුව an open letter to the Candian chiefs නමින් ලිපියක් වර්ෂ 1905 දී සිලෝන් ඔබ්සර්වර් පුවත්පතෙහි පළ කර තිබේ. එසේම මෙතුමා විසින් දේශන පවත්වමින් දේශීය කලා ශිල්ප සහ දේශීය සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී. දේශීය අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමට උරදුන් ආනන්ද කුමාරස්වාමි විද්වතාණන් වර්ෂ 1905 දී ලංකා සමාජ ප්‍රතිසංස්කරණ සංගමය ආරම්භ කළ අතර එම සංගමේ සභාපති ධූරයේද හැබවිය. එසේම මෙතුමා ලංකා සමාජ ප්‍රතිසංස්කරණ සංගමය මගින් ප්‍රකාශයට පත් කළ සිලෝන් නැෂනල් රිවීව් නම් සංග්‍රහයේ ප්‍රධාන සංස්කාරක ලෙසද කටයුතු කර තිබේ. තවද ආචාර්ය ආනන්ද කුමාරස්වාමි විද්වතාණන් රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ යාවජීව සමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත. වර්ෂ 1906 දී ප්‍රථම වරට ඉන්දියාව වෙත යන ආචාර්ය ආනන්ද කුමාරස්වාමි විද්වතාණන් විසින් ඉන්දියා සංස්කෘතිය සහ කලා ශිල්ප කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් අධ්‍යයනයන් රැසක් සිදු කරන ලදී. එසේම ඉන්දියාව තුල ශාස්ත්‍රීය කටයුතුවල නිරත වූ මෙතුමා ඉන්දියාවේ පරම විඥානාර්ථ සංගමේ සමාජිකත්වයේද දැරිය. වර්ෂ 1907 දී එංගලන්තයේ වෙත යන ආචාර්ය ආනන්ද කුමාරස්වාමි විද්වතාණන් එසෙක්ස් හවුස් නම් මුද්‍රණාලයක් මිලදීගෙන සිය ග්‍රන්ථ මුද්‍රණය කර ඇත. එසේ මුද්‍රණය කළ ග්‍රන්ථ අතර මිඩීවල් සිංහලීස් ආර්ට් කෘතියද අන්තර්ගත වේ.
පසුකලෙක ඇමරිකාව වෙත යන ආචාර්ය ආනන්ද කුමාරස්වාමි විද්වතානන් ඇමරිකාවේ බොස්ටන් ලලිත කලා කෞතුකාගාරයේ ඉන්දියානු වංශයේ භාරකාර තනතුරට පත්විය. එහිදී බොස්ටන් ලලිත කලා කෞතුකාගාරයේ ඉන්දිය එකතුව සම්බන්ධ නාමාවලිය සකස් කළ මෙතුමා කෞතුකාගාර ශාස්ත්‍රයේ උදෙසාද සිය දායකත්වය ලබා දී ඇත. එසේම මෙතුමා විසින් කොළඹ ජාතික කෞතුකාගාරයේ සතු ලෝකඩ නිර්මාණ බොහොමයක් පිළිබඳ තොරතුරු අන්තර්ගත කරමින්ද නාමාවලියක් සකස් කර ඇත. ශ්‍රී ලංකාව, ඉන්දියාව, කාම්බෝජය, ඉන්දුනීසියාව, ජපානය වැනි රටවල සිදු කළ ශාස්ත්‍රීය සංචාරවල ප්‍රතිඵලයක් ලෙස පෙරදිග සංස්කෘතිය පිළිබඳ විශාරදයකු බවට පත් වූ මෙතුමා විසින් ශාස්ත්‍රීය ග්‍රන්ථ සහ ලේඛන රැසක් රචනා කරන ලදී. ඒ අතරින් History of Indian and Indonesian Art යන ග්‍රන්ථය සුවිශේෂී වේ. ආගම සහ දර්ශනය පිළිබඳවද අධ්‍යයනය යෙදුණු මෙතුමා එම ශාස්ත්‍ර අලලා කෘති කිහිපයක්ම රචනා කර ඇත. පෙරදිග සංස්කෘතිය හා එහි වැදගත්කම පිළිබඳ බටහිර රටවල්වල අවධානය යොමු කරවීමට සමත් වූ ආචාර්ය ආනන්ද කුමාරස්වාමි විද්වතානන් විසින් ඉතා අගනා ශාස්ත්‍රීය ග්‍රන්ථ සහ ලේඛන ගණනාවක් ලොවට දායාද කරන ලදී. අග්‍රගාන්‍ය ශාස්ත්‍රීය සේවාවක් ඉටු කළ විද්වතෙකු ලෙස ගෞරවයට පාත්‍ර වන ආචාර්ය ආනන්ද කුමාරස්වාමි විද්වතානන් විසින් චිත්‍ර කලාව, ප්‍රතිමා ශිල්පය, පුරාණ වාස්තු විද්‍යාව, සාම්ප්‍රදායික කලා ශිල්ප, ජනශ්‍රුතිය, නර්තනය, සංගීතය, සංකේත වාදය, දර්ශනය, ආගම් වාදී අංශ රසක් පිළිබඳව සිදු කළ අධ්‍යයනයන් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා විශේෂයේ උදෙසා අතිශය වැදගත් වේ. කලා ඉතිහාසඥයෙක්, කලා විචාරකයෙක්, දාර්ශනිකයෙක් ලෙසද අග්‍රගන්‍ය ශාස්ත්‍රීය සේවාවක් ඉටු කළ විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ආචාර්ය ආනන්ද කුමාරස්වාමි විද්වතානන් වර්ෂ 1947 සැප්තැම්බර් මාස 9 වන දින අභාවප්‍රාප්ත විය.